ආදරණීය සහෝදරයා ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා. ඒකෙන් අපිට තේරෙනවා මේ සටන අපි දිනලා ඉවරයි කියලා. එහෙනම් 22 වෙනිදා ගැන කතා කරන්න දෙයක් නැහැ සහෝදරයා. 22 වෙනිදාට මේ රටේ ජයග්‍රහණයකින් නෙමෙයි විජයග්‍රහණයකින් මේ සටන කෙලවර වෙන්නේ මේ රටේ ජනාධිපතිවරයා ලෙස ඔබෙත් මගෙත් සහෝදරයා දියුරුම් දීලා තමයි. මේ දවස්වල මුළු රටේම අතේ තියෙනවා පොතක් පිටු 233ක. පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ඒ තමයි ඒ පොතේ නම. හැබැයි මේ 27 වෙනිදා සමගි ජන සන්ධානයේ මාධ්‍ය හමුවකදී අර අප්පුහාමි කෙනෙක් ඉන්නේ. කවුද? හෙක්ටර් අප්පුහාමි. ජිහාන් අප්පුහාමි. ජිහාන්. ආ හෙක්ටර්. හෙක්ටර් අප්පුහාමි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කියනවා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියලා කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති පොතක් කියලා. මං හිතනවා මුළු රටේම ජනතාව එකතු වෙලා ඒ අප්පුහාමිට උත්තරයක් දෙවි. 22 වෙනිදාට ප්‍රකාශයේ ප්‍රතිපත්ති තියෙනවද නැද්ද? ඒ ප්‍රතිපත්ති වලට මේ රටේ ජනතාව අනුගත වෙනවද නැද්ද කියලා. වෙන කියන්න දෙයක් නැහැ. සහෝදරයා සහෝදරිය. රටක ආර්ථිකය, රටක දේශපාලනය, රටක ආගම, සදාචාරය, සංස්කෘතිය, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ හැම පද්ධතියක්ම කඩාගෙන වැටුණට පස්සේ ඒ රටේ නීතිය සාමය තිබිලා වැඩක් නැහැ. ඒ වගේම ඒ කතාවේ අනිත් පැත්ත අපි කල්පනා කළොත් රටක නීතිය සාමය නැත්තම් ඒ රට කොච්චර ආර්ථික වශයෙන් ඉලක්ක සපුරගත්තත් කොච්චර අධ්‍යාපනික වශයෙන් සාක්ෂරතාවයෙන් අනූන රටක් වුණත් අනෙක් සියලු අංශ අපේ පරිසාධනීය මට්ටම් වලට ළඟා වුණත් වැඩක් නැහැ. ජනතාවගේ පීඩනය පටන් ගන්නේ නීතිය කෙලවර වුණ තැනකින්. ඒ නිසා ඔබට නීතිය, යුක්තිය, සාමය, සාධාරණය කියලා කියන්නේ නිකම්ම නිකම් වචන නෙමෙයි කියලා. ඒ වචන වලට බොහෝ දැනෙන අර්ථ නිරූපණ තියෙනවා කියලා ඔබට දකින්න ඕනේ නම්, ඔබට විඳින්න ඕනේ නම්, ඒක අත්දකින්න ඕනේ නම් අපි පොරොන්දුවක් දෙනවා 22 වෙනිදා අපේ නායක සහෝදරයා යටතේ අපේ ආණ්ඩුව යුක්තිය මොකක්ද කියලා අත්දකින්න පුළුවන් වෙයි. මේ අවුරුදු 76ක කාලය ඇතුලේ ඕගොල්ලෝ ඕනෑ තරම් අත්දකින්න ඇති. පැන්ඩෝරා පත්‍ර වලින්, පැරඩයිස් පේපර්ස් වලින් හෙළිදරව් වුණා මේ රටේ කොච්චර දේශපාලන නායකයන්, ඔවුන්ගේ ඥාතීන්, සමීපතමයන් සහ ඔවුන්ට අරමුදල් දෙන ව්‍යාපාරිකයන් මේ රට තුලත් රටෙන් පිටතත් කොච්චර වත්කම් රජදේපල අවභාවිත කරලා ඒවා ඔවුන්ගේ ආයෝජන බවට පත් කරගෙන තියෙනවද කියලා. එතකොට ඒ දේපල නැවත අපිට ලබා ගන්න උවමනා නැද්ද? ඉතිහාසයේ කවදාවත් මේ රට පාලනය කරපු නායකයන් කවුරුත් මේ වෙනත් රටවල් වල ආයෝජනය කරපු අපේ රටේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ මුදල් නැවත මේ රටට ගේන්න, රජයට අත්පත් කරගන්න පියවරක් ගත්තේ නැහැ. ඒකට අවශ්‍ය නීති හැදුවේ නැහැ. ඒකට අවශ්‍ය ආයතන ක්‍රියාත්මක කරේ නැහැ. ඒවට බලතල දුන්නේ නැහැ. ඇයි? ඒ කිසිවෙක් දෙවෙන්නේ කටයුතු කරන්න බෑ. මොකද ඒ හැමෝම අඩු වැඩි වශයෙන් ඒ අවනීතික කටයුතු වලට දායක වෙලා ඉවරයි. සහෝදරයා, ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක සහෝදරයා. ඒකෙන් අපිට තේරෙනවා මේ සටන අපි දිනලා ඉවරයි කියලා. එහෙනම් 22 වෙනිදා ගැන කතා කරන්න දෙයක් නැහැ සහෝදරයා. 22 වෙනිදාට මේ රටේ ජයග්‍රහණයකින් නෙමෙයි විජයග්‍රහණයකින් මේ සටන කෙලවර වෙන්නේ මේ රටේ ජනාධිපතිවරයා ලෙස ඔබෙත් මගෙත් සහෝදරයා දියුරුම් දීලා තමයි. මේ දවස්වල මුළු රටේම අතේ තියෙනවා පොතක් පිටු 233ක. පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ඒ තමයි ඒ පොතේ නම. හැබැයි මේ 27 වෙනිදා සමගි ජන සන්ධානයේ මාධ්‍ය හමුවකදී අර අප්පුහාමි කෙනෙක් ඉන්නේ. කවුද? පේරු රාජ්‍යයට ගියෝතින්. පේරු රාජ්‍යයේ බ්ලැඩ්මීරෝ මොන්ටෙසිනොස් කියන නායකයා ඒ රටේ සල්ලි ස්විට්සර්ලන්තයේ
කේමන් දූපත්වල සහ ඇමරිකාවේ ආයෝජනය කරලා තිබ්බා. ඒ රටෙන් එළියට ගෙනෙච්ච ඇමරිකන් ඩොලර් බිලියන් 174ක මුදල් නැවත ඒ රටේ නීතිය ක්‍රියාත්මක කරලා පේරු රාජ්‍යයට ගෙන්ව ගත්තා. නයිජීරියාව ගත්තොත් සානි අබාකා ඩොලර් බිලියන් 700ක් ස්විට්සර්ලන්තයට ගෙනිහිල්ලා තිබ්බා. ඒ නයිජීරියාවේ මිනිසුන්ගේ සල්ලි නීතිය අකුරට ක්‍රියාත්මක කරා නැවත ඒ මුදල් නයිජීරියානු රජයේ පවරගත්තා. අපෙන් හොරකම් කරපු සල්ලි දැන් තියෙනවා උගන්ඩාවේ. අපිට ඒවා ගන්න ඕනේ නැද්ද? ඒවා අපි ගන්න ඕනේ. එහෙනම් අපි අපේ ආණ්ඩුවක් යටතේ, අපේ නායකත්වයක් යටතේ නියත වශයෙන්ම රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය පිහිටුවනවා විතරක් නෙමේ සහෝදරයා, අපේ රටේ තවමත් සිද්ධ වෙන මූල්‍ය අපරාධ, දූෂණ, අල්ලස් සහ වංචාවන්ට අදාළව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවනවා. ඒ වගේම ඒ අපරාධයන්ට අදාළව මාස 6ක් වගේ කෙටි කාලයක් තුළ සියලු විමර්ශන කටයුතු අවසන් කරලා ඒ නඩු සක්‍රීය වහලා අදාළ අපරාධකරුවන්ට නිසි ලෙස දඬුවම් පනවන නීතිය ක්‍රියාවෙන් අපි ඔබට දෙන්න කැමතියි. ඔබට මතකයි නව ශ්‍රීලන්තේ ක්‍රයිස්ට් චර්ච් නගරයේ ඉස්ලල්ලි දෙකක ආගම යාඥා කරමින් ඉන්න මොහොතේ ම්ලේච්ඡ ප්‍රහාරයක් සිද්ධ වුණා. ඉස්ලාම් බැතිමතුන් 51 දෙනෙක් ඝාතනය වුණා. තවත් බොහෝ පිරිසක් තුවාල වුණා. නව ශ්‍රීලන්ත ආගමැතිනිය ජෙසින්ඩා ආගන් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා එය හඬා වැළඳමින් කිව්ව එක දෙයයි, මේ තමයි නව ශ්‍රීලන්තයේ අඳුරුතම දින කිහිපය කියලා. ඒ රටේ මාධ්‍ය සදාචාරය කොච්චරක්ද කියනවනම් ඒ කිසිම ඝාතනයකට අදාළ ඡායාරූප වීඩියෝ දර්ශන කිසිම සමාජ මාධ්‍යයකවත්, ඒ රටේ රජයේ මාධ්‍ය ආයතනයකවත් පළ කරේ නැහැ. අපි දැක්කේ නැහැ ඒ රූප රාමු. අපේ රටේ මාධ්‍ය හිතවතුන්ටත් මාධ්‍ය සදාචාරය ගැන බොහෝ පාඩම් නව ශ්‍රීලන්ත රජයෙන් කියා දුන්නා. හැබැයි අපිට තියෙනවා කටුක මතකයක්. පාස්කු ප්‍රහාරයේ සිද්ධ වුණ ජීවිත ගණනාවක් කුසගින්නේ රජෙක් වගේ කන්න ගෙදර උයල පිහලා පල්ලියට ගියා. හැබැයි ඔවුන්ට නැවත ගෙදර එන්න හම්බ වුණේ නැහැ. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී මේ කළුතර දිස්ත්‍රික්කයේම නියෝජනය කරන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැමරා ඉදිරියේ හිනා වෙමින් වෙච්ච දේ වුණා කියලා කියපු අපූර්ව ඔබට ආය බලන්න ඕන නම් YouTube එකේ ඒ මාධ්‍ය සාකච්ඡාව නැවත නැවත බලන්න. මං හිතනවා 21 වෙනිදාට ගහන්න ඕනේ කොතනද කතිරේ කියලා ඔබට තීරණයක් ගන්න ඒ මාධ්‍ය සාකච්ඡාව නැවත සිහි කැඳවල බැලුවත් ඇති. මේ රටේ පාලකයන්ට මේ රටේ මිනිසුන්ගේ ජීවිත කියලා කියන්නේ හරි මන් දන්නේ නැහැ ඒකට පාවිච්චි කරන්න ඕන වචන විපද්ද කියලා. හරිම ලාභයි. මේ සිල්ලර දේශපාලන සංස්කෘතිය අපි නිමා කළ යුතුයි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සැබෑ සාධාරණත්වය අපේ නායකයා යටතේ, අපේ ආණ්ඩුවක් යටතේ ඉෂ්ට කරන්නට අපි දැනටමත් පුරුද්දක් තියෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුවම ඒ සියල්ල ඉෂ්ට කරනවා කියන එක අද මේ මොහොතේ කියන්න කැමතියි. රට පුරා සියලුම දිස්ත්‍රික් ආවරණය වෙන විදිහට දූෂණ විමර්ශන කාර්යාලයක් බැගින් ආරම්භ කරනවා. හැම දිස්ත්‍රික්කයකම අඩු වැඩි වශයෙන් සිද්ධ වෙන මූල්‍ය අපරාධ, දූෂණ, අල්ලස් වලට අදාළව විමර්ශන කටයුතු නියත වශයෙන්ම සිදු කරනවා. ඒ ආයතනවල නීතිය ක්‍රියාත්මක කරන මිලඳුමේ ගරුත්වයට හානි වෙන විදිහට යම් කිසි නිලධාරියෙක් කටයුතු කරනවා නම් අපි පොරොන්දු වෙනවා මුලින්ම නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න බලය දුන්නෝ අන්න ඒ නීති නිලධාරීන්ට කියලා අපි කියන්න කැමතියි. මොකද බොහෝ වෙලාවට නීතිය අවභාවිත වෙන්නේ නීතිය රැකිය යුතුයි කියලා අපි බලාපොරොත්තු වෙන තැන්වලින්මයි. පොලිස් ආරක්ෂාව අතර විදිස් ක්‍රීඩාංගණේ පවා දාලා තියෙනවා. මේ අවස්ථාවට රටමෝව වැඩසටහනේම සිටින ජාතික ජනබල වේගයේ ජාතික පාරේ ඉඳ මදි, ඒ ගවුන්ඩ ඉඳ මදි, මේ එළියේ ඉන්නේ ඒකයි. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ නායකත්වයේ සපේන වෛද්‍ය නලින්ද ජයතිස්ස
සහෝදරය ඇතුළු වේදිකාව විවිධ සංවිධානවලින් සමන්විත එකක් හැමෝගෙම අවසර ගන්න ගියොත් කාලෙම වේදිකාවේ සිටින සියලුම සහෝදර සහෝදරිය එළිය වාඩිලා ඉන්නේ ඇතුළු ෆුල් ඒ වගේම ඇතුළු ෆුල් නිසා එළිය ඉන්නේ බෞද්ධ පුනර්ජීවන නගරය පානදුර දරුවක් වඩාගෙන ඇවිල්ලා ඉන්නේ නිදහස් ගණනින් මට යන්න තියෙන වැඩකට දැන් රොද බැඳ සිටින ආදරණීය අම්මලගෙන් තාත්තලගෙන් සහෝදර සහෝදරිය ඔබ හැම දෙනාගෙම අවසරයි එළඹෙන 21 කියලා කියන්නේ යන යන අපේ ශ්‍රී ලාංකීය භූමිය මාතෘ භූමිය අමතක දානවා වගේ මේ මෞලික මාර්ගණ ගඟින් අපේනෝ නේද